ප්‍රශ්නයක් නොවන විදිහට ඊළඟ නායකයා සුදුසු එක්කෙනා පත් කරන්න බලන්න. නෑ නෑ රටක් සජජදෙන්න දෙකල කැදෙත්. මේ එක හරි දිනයක් ගන්නට ඕනේ. ඉතින් මේක කොහොමදත් අනාගතය ගැන හිතලා පක්ෂ අනාගතය ගැන හිතලා රට අනාගතය ගැන හිතලා මේ හරි දිනයක් ගන්නට වෙනවා. ඉතින් ඒක සුදුසු දිනේ ගැනීම කියලා මම හිතුවා. ඔබතුමා හිතන්නේද අලුත් තරුණයෙකුට දැන් මේ පක්ෂේ බාර දෙන්න කාලය හරි කියලා? එහෙම අදහසකුත් තියෙනවා ගොඩක් කට්ටියගේ. අලුත් මොහොනක් අවශ්‍යයි කියන්නේ. දැන් සමාජ මාධ්‍ය තුල කතා වෙනවා ඊළඟ පරම්පරාවේ ඔබතුමා තමයි ඉන්නේ මේ පැත්තේ බාර ගන්න කියලා. ඔබතුමාට මේක බාර දුන්නොත් ඔබතුමාගේ ඉදිරි වැඩ පිළිවෙල කොහොමද කරන්නේ? බාර ගන්න එක මම හිතන්නේ ඇයිද දැන් එක එක අයගේ මතුව වගේ අදහස් තියෙනවා. දැන් ඇත්තම අපි කවුරුත් ජාතික පක්ෂයට ආදරේ තියෙන නිසා තමයි මේ පක්ෂයත් එක්ක ඉඳලා අභියෝග තියද්දි මැතිවරණයට මුහුණ දුන්නේ. ඒ නිසා මේ පක්ෂය ගැන තමයි අපි විශාලම ගැටුමක් තියෙන්නේ. පක්ෂය ගොඩනගා ගන්නට අවශ්‍යයි ආපු අපේ පාක්ෂිකයන්ගේ හිත දිනා ගන්නට අවශ්‍යයි ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඉදිරියේදී මේ කාලය තුළ අපේ පාක්ෂිකයන්ගේ අදහස් ටිකත් අරගෙන අපේ විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේලාත් ඒ වගේම පූජකතුමන්ලත් එක්ක සාකච්ඡා කරලා එයාලගේ අදහසත් අරගෙන හරි වෙනස්කම් ටිකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එක එක්කෙනාගේ අදහස් තියෙනවා ඉදිරිපත් වෙන නායකත්වයට ඒ වගේ කෙනා ලැබෙනවා නමුත් අයිතන අන්තිමට හරි තීරණයක් අපි ගන්නවා. ඔබතුමා පක්ෂ නායකත්වය දුන්නොත් ගන්නවද නැත්නම්? මම හිතන්නේ සිවිලු දෙනාගේම මම ගැන විශ්වාසයක් තියනවා නම් ඔබ මම අරගෙන පක්ෂය ආපහු සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මට තනියෙන් තීරණයක් ගන්න බෑ. ඒක පාක්ෂිකයන්ගේ විශ්වාසය තියන්නට ඕනේ. ඒ වගේම මේ පක්ෂයේ මන්ත්‍රීවරු මේ හිටපු මන්ත්‍රීවරු කණ්ඩායමත් මේ සිවිලු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඔක්කොම සිවිලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි මේ පක්ෂය ආපහු හදාගෙන ඉදිරියට.